වෙනකොට ලංකාවේ සාමාන්‍යයෙන් පහුගිය වකවානුවේ මේ රටේ ඔය ලිජ්ජන දින වලට අහුවෙච්ච සුදුරු දි හොරකම් වලට අහුවෙච්ච අලිකොර හොරකම් වලට අහුවෙච්ච ඒවට නඩු දාලා තාක්ෂණික හේතු මත සහ යම් යම් හේතුන් මත නිදහස් වෙච්ච උද්දවියගේ හිත් නරක් වීම වලට කෝටි ගණන් වලින් මුදල් ගෙවාගෙන යනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා පස්සතොරෙන් අර ඡන්ද 134 අරගෙන අර පාර්ලිමේන්තුවේ කියපු විදිහට කෝටි ගණන් මුදල් වියදම් කරලා පස්සතොරෙන් ජනාධිපති වෙලා අද අර තුන් වේල කන්න නැති මිනිසුන්ට ආහාර ලබා දෙනවා මූලික කටයුතු කරනවා කියලා ඇවිල්ලා රාජපක්ෂලාගේ බල මෙහෙවරකම් කරපු රාජපක්ෂලාට කඩේ ගියපු කුඩා බාලකයට කෝටි 2,48,000ක් සුදුරදි හොරාට 150,000ක් පැල්පිටට 148,000ක් අලි හොරාට 160,000ක් කරන්නාගොඩට 142,000ක් ආදී වශයෙන් දෙන්න සූදානම් වෙනවා. අර මහ බැංකුව හොරා කෑවයි කියලා පාර්ලිමේන්තුවේදී කෑ ගහපු වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන තමයි මෙම යෝජනාව ගෙනත් තියෙන්නේ. ඒ දිනේෂ් ගුණවර්ධන එදා පාර්ලිමේන්තුවේදී කෑ ගැව්වේ කොහොමද කියලා අද මේ සමාජ මාධ්‍යවල අද සැරිසරනවා. එදා දිනේෂ් ගුණවර්ධන හිරලේ වට්ටගෙන කෑ ගැව්වේ මහ බැංකු හොරා කියලා. අද ඔහු තමයි දාමත්ම කැමැත්තෙන් එදා මේ රටේ විධායක ජනාධිපති ධුරයට යෝජනා කරේ. අපි යහනවා රනිල් වික්‍රමසිංහගෙන් සිරසට ගිනි තිව්වා මේ රටේ ජනමාධ්‍ය ප්‍රධාන ආයතනක සිරසට ගිනි තිව්වා වන්දි දුන්නද සියතට ගිනි තිව්වා වන්දි දුන්නද රිවිර සන්ඩේ ලීඩර් පත්තර කන්තෝරේට ගිනි තිව්වා වන්දි දුන්නද ගෝවින්ගේ වගාහානි වලට වන්දි ගෙව්වද එතකොට මේ රටේ මාධ්‍ය වේදීන් වෙන බෝද්දලට එහෙම නැත්නම් එක්නැලිකලට ලසන්තලට මොනවද කරපු සාධාරණය ඒ අරිනකොට මේ රටේ මාධ්‍ය වේදීන් 40 දෙනෙක් මරලා දැම්මා අතුරුදහන් කරා පහර දුන්නා රටින් පිටුවහල් වුණා ඔවුන්ට දීපු වන්දිය මොකද්ද රනිල් වික්‍රමසිංහ උන්නේ ඔයා බලයට පත් උනේ පිටිපස්සොදරෙන් මේ රාජපක්ෂලාගේ දොළ දුක් නිවන්නද රාජපක්ෂලත් එක්ක එකට හොරකම් කරපු ලිජ්ජහපු සුදුරදි හොරකම් කරපු සුදුරදි දීලා මේ රටේ මිනිසුන්ගෙන් ඡන්දේ මංකොල්ල කාපු හොරුන්ට වන්දි ගෙවන්නද ඔයා ආවේ හොරුන්ට වන්දි ගෙවන්නද ඔයා ආවේ ඔයාට අපි එකයි කියන්නේ රනිල් වික්‍රමසිංහ උන්නේ අපි ඔයාට කියන්නේ සුදුලිවුණු වංචාව හොයන්න කියලා අපි කියන්නේ සීනි වංචාව හොයන්න කියලා මික් ගනුදෙනු හොයන්න කියන්නේ නැහැ මේ රටේ රාජපක්ෂලාගෙන් කුණු ගනුදෙනු හොයන්න කියන්නේ අපි එකක් ඉල්ලනවා ඔවා මේ රටේ කෙසේ වුණත් හොරපාරෙන් හරි ජනාධිපතිලා ඉන්නවා ඔවා කොච්චියුවයි කියනවා ඔවා මිස්ටර් ක්ලීන් කියනවා එහෙනම් මිස්ටර් ක්ලීන් අපි ඔයාට අභියෝග එකක් කරනවා පුළුවන් නම් ඔයාට තියෙන ලොකු චෝදනාවක් තමයි ඔයාගේ පාලන කාලය තුල අර්ජුන මහේන්ද්‍රන් ලව මහ බැංකුව හොරගම් කරපු එක පුළුවන් නම් ඔයා ජනාධිපති පුළුවන් නම් ඒක ගැන විමර්ශනයක් කළා ඒකේ හොරකම උනේ නැහැ කියලා ඔයා කියනවා මගුල් ගෙදර ගියපු එක තාම ආවේ නැහැ ඌ ගෙන්නලා මේ රටට වෙච්ච හානියට ඒක අය කරලා දෙනවා මේ රටේ තමුසෙලා මහ බැංකුව හොරගම් කළා සීනි වංචා කළා මේ අනවශ්‍ය දේවල් කළා ක්‍රීඩාංගණ හදලා මේ රටේ ධනය මංකොල්ල කාලා අද මේ රටේ දුප්පත් මිනිස්සු 142කට කන්න නැහැ තමුසෙලේව දන්නේ නැහැ කරුණා කළා ඒක නිසා අපි කියනවා රනිල් ඔයාට මොකුත් කරන්න බෑ පුළුවන් නම් මහ බැංකු වංචාවත් අපට අල්ලලා දෙනවා අනිත් පැත්තෙන් මේ රටේ කෘෂිකර්ම ඇමතිවරයෙක් ඉන්නවා මේ යකා දන්නේ නැහැ NPK කියන්නේ මොකද්ද කියලා මේ යකා හිතන් ඉන්නවා නයිට්‍රජින් වලින් විතරක් මේ රටේ ගොවිතැන් කරන්න පුළුවන් කියලා මේ මිනිහා අර පෝරණයක් ආවා යූරියා මේ පෝරණයෙන් විතරක් මේ රටේ ගොවිතැන් කරන්න පුළුවන් කියලා දිනනවා මිනිස්සුයෝ නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් කියලා පෝර වර්ග තුනක් තියෙනවා මේක ගහ පටන් ගන්න කාලේ ගහේ මැදි වාසේ ගහේ බණ්ඩි කාලේ ගහන්න ඕන පෝර වර්ග තුනක් තියෙනවා තමුසේ ගහ හැදෙන පෝර විතරක් ගෙනල්ලා නයිට්‍රජන් විතරක් ගෙනල්ලා මේ රටේ ගොවින්ට වගා කරන්නද කියන්නේ තමුසේ තියෙන පෝර ටික හරි කියලා මිනිස්සුයෝ මිනිහෝ ගිහිල්ලා ඉගෙන ගන්නවා NPK කියන්නේ මොකද්ද කියලා පොහොර වර්ග මොනවද කියලා සංඝටක මොනවද කියලා ගොයම් පැලේට අවශ්‍ය මූලික පොහොර මොනවද ඒකේ පැලේ මුල් වැඩෙන්න අවශ්‍ය පොහොර මොකද්ද ගහ හැදෙන්න අවශ්‍ය පොහොර මොකද්ද කරල් හැදෙන්න අවශ්‍ය පොහොර මොකද්ද කියලා ඉගෙනගෙන යනවා නැත්තම් අර අපේ සාමාන්‍ය පෙළ කරන දරුවෙක්ගෙන් අහගන්නවා මම හිතනවා ඔයා ඇච්චර අටපාසෙක් කෙනෙක්ද කියලා මට හිතෙන ඒ වෙලාවට ඔයා කරන වැඩවලින්
ඒක නිසා කරුණා කළා ඔයා නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් ඉගෙනගෙන ඉන්නවා ඒ වගේම අපි දැක්කා රුසියාවේ ගුවන් යානයක් මෙහෙ නවත්තගෙන රුසියාවට අපි මහලකොට මේක ලැනගත්තා ඒ වගේම චීන නවකට එන්න කියලා අපි එන්න එපා කියලා ආපහු ආවා එතෙන්ට ගියා අපේ අර ජංගි ඇමතිතුමා අර ජෝසප් ස්ටාලින් අර ජෝසප් ස්ටාලින් ගෙනහිල්ලා අර රිමාන්ඩ් කරේ මොකද්ද අර නිරෝධායන නිරෝධායන පනත යටද ගිහිල්ලා රිමාන්ඩ් කරේ අපි අර දවස් 14ක මෙරට වෘක්ෂ සමිතිය එක්තු වෙලා දවස් 7න් ගත්තේ අපි ජනාධිපති මන්දිරේ ලේකම් කාර්යාලයට අතුරු ගිහිල්ලා උද්ඝෝෂණය කරේ ඒ වෙලාවේ ගෝඨාභය රාජපක්ෂාවේ දවස් 7න් එළියට දැම්මේ අන්නේ ඇමතිවරයා ගිහිල්ලා චීන නැවේ කැප්ටන්ට අතනත දෙන්න යනවා ඊනනවේ කැප්ටන් මෙහෙම කියලා කියනවා තමුසෙලාට අත දෙන්න අපිට එච්චර පිස්සු නෑ තමුසෙලාගේ අත්වල තියෙන ජරාව ගා ගන්න අපිට බෑ තමුසෙලාගේ අත්වල තියෙන ලේ ගා ගන්න අපිට බෑ තමුසෙලා ඔය ගෑනුන්ට ගිහිල්ලා ජංගි දීපුවත් වලින් අපිට තමුසෙලාට අත දෙන්න බෑ කියලා චීන නැවේ කැප්ටන් ඔහුට අත දුන්නේ මේ එතන හිටපු මාධ්‍යවේදීන් මෙතන ඉන්නවා ඒක නිසා අපි කියනවා මේ රටේ මේ ඉන්න ගොන් හැමතිලාට තමුසල තවත් ගොම් පාට් දාන්න එපා. නාමල් රාජපක්ෂ කියන ওই normal මොලයක් නැති එක අර පිටරට ගිහිල්ලා දුක් මහන්සියෙන් බඩගින්න ගිහිල්ලා ආපු දරුවගෙන ළඟට ගිහලා වන්දගත්තා. උඹලට මේවා මහ ලොකු දේවල් වෙන්නේ නැති. ඒ වුණාට මේ රටේ තුන් වේල කන්නේ නැති ජනතාව උඹලට සාප කරනවා. ඒ නිසා අපි දිගින් දිගටම කතා කරන්න යන්නේ කරුණා කළා අපි එක ඉල්ලීමයි කරන්නේ රනිල් පුළුවන් නම් අල්ලපන් මහ බැංකු හොරකම ඒක විතරක් අල්ලපන් අපි වෙන මොකුත් උඹෙන් බලාපොරොත්තු වෙන්නෙත් නැ වෙන දෙයක් ඔයාට කරන්නත් බෑ ස්තුති The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය